ඉතින් කොහමද හැමෝටම ඉතින් අදත් ඔන්න ටියුටෝරියල් එකකින් අදත් ඔන්න ආවා අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි මල්ටි ස්ට්‍රීම් කරන්නේ සහ කොහොමද අපි ස්ට්‍රීම් එකත් අපි ස්ට්‍රීම් ලැබ් එක පාවිච්චි කරලා අපි ස්ට්‍රීම් එක කොහොමද හොඳට පවත්වාගෙන යන්නේ කියන එක ගැන ඉතින් එනන් ඔන්න වැඩි කතා නැතුව ඉස්සලාම ගියමු කොහොමද මල්ටි ස්ට්‍රීම් කරන්න කියන එක ඉතින් ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන අපි මල්ටි ස්ට්‍රීම් කරද්දී ඇත්තටම අපි ස්ට්‍රීම් ලැබ් එකකින් මල්ටි ස්ට්‍රීම් කරන්න පුළුවන් ඔයා මොකක් හරි ස්ට්‍රීම් ලැබ් එකේ ප්‍රයිම් කියන එක පර්චේස් කරොත් ඒ කියන්නේ ඔයාට ස්ට්‍රීම් ලැබ් එකට යම් කිසි මුදලක් කිවලා ඔයාට ගන්න පුළුවන් මල්ටි ස්ට්‍රීම් කියන පහසුකම එහෙම නැත්නම් ඔයාට ෆ්‍රී මේක කරන්න විදියක් නැහැ ඉතින් OBS එකකින්ුත් එක ප්ලට්ෆෝම් එකකට විතරයි අපිට ස්ට්‍රීම් කරන්න දෙන්නේ ඉතින් ඔයාට Facebook එතකොට YouTube ට්විච් කියන ප්ලට්ෆෝම්ස් තුනට ස්ට්‍රීම් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ස්ට්‍රීම් කරන්න පුළුවන් නම් ඔයාට යූස් කරන්න වෙන්නේ අනිවාර්යෙන් ස්ට්‍රීම් ලැබ් කියන එක තමයි. ඉතින් කොහොමද ස්ට්‍රීම් ලැබ් එක නැතුව ඒ කියන්නේ ස්ට්‍රීම් ලැබ් එකේ ප්‍රයිම් එක ගන්නෙ නැතුව සහ කිසිම ස්ට්‍රීම් කරන ඇප්ලිකේෂන් එකකට පේමන්ට් එක කරන්න නැතුව ෆ්‍රී මල්ටි ස්ට්‍රීම් කරන්න කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ මල්ටි ස්ට්‍රීම් එක කරද්දී ඔයාට පාවිච්චි කරන්න වෙනවා restream platform එක. ඒ කියන්නේ ඔයාගේ stream එක යාළගේ servers වලට stream වෙනකොට ඒ ඔයාගේ stream එක ඒ ඔයා stream කරන servers හරහා එතකොට ඔයා දාලා තියෙන platforms වලට YouTube දාලා තිබ්බොත් YouTube එකට Facebook දාලා තිබ්බොත් YouTube එක මේ Facebook එකට එතකොට Twitch දාලා තිබ්බොත් Twitch එකට ඔයාගේ stream එක යන විදියට ඒගොල්ලෝ ඔයාගේ stream එක delivery කරනවා. ඉතින් වැඩි කතා නැතුව එනම් බලමු මොකද්ද මේ restream site එක කියලා. ඉතින් mob crush තමයි මම යූස් කරන්නේ Facebook සහ YouTube වලට stream කරන්න එකපාර. ඉතින් mob crush එක හරිම simple. ඔයාට register වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් Google account එකක් හදනවා වගේ වැඩක් තමයි. ඉතින් ඔයාලා මේක YouTube එක log වෙන්නත් පුළුවන්. මට මතක හරියට Facebook එකේ log වෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී මේව තමයි ඔයාලා log වුණාට පස්සේ පෙන්නන්නේ. ඉතින් සමහර වෙලාවට මේවා off එකේදී ඉතින් ඔයාලට ඕන් කරගන්න වෙනවා. ඉතින් ඔයා YouTube එකේ log වුණත් අනිවාර්යෙන් ඔයාලට ඔයාගේ Facebook account එක, ඒ කියන්නේ Facebook එකකින් ඔයාලට log වෙන්න වෙනවා. ඔයා Facebook එකේ log වුණොත් අනිවාර්යෙන් ඔයාලට YouTube එකිනුත් log වෙන්න වෙනවා. ඉතින් ඔයාලට මේ platforms වලින් log වෙන්න. ඉතින් මම Twitch account එකක් connect කරලා නැහැ. ඔයාලට මෙතන පෙන්නනවා connect Twitch account කියලා. ඉතින් Twitch account එකක් connect කරන්නත් පුළුවන්. මම Twitch stream කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන තමයි ඔයා ස්ට්‍රීම් ඩෙස්ටිනේෂන්ස් ඒ කියන්නේ ඔයාගේ ස්ට්‍රීම් එක ඩෙලිවරි වෙන්නේ කොහෙටද කියලා තමයි ඔයාට මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් මගේ ස්ට්‍රීම් එක ඩෙලිවරි වෙනවා YouTube එකට ඊට පස්සේ as well ඊට පස්සේ මගේ ස්ට්‍රීම් එක ඩෙලිවරි වෙනවා මගේ Facebook එකට. ඉතින් ගොඩක් අට තියෙන ප්‍රශ්නයක් තමයි Facebook එකට දාලා තියෙන්නේ මගේ page එක. හැබැයි ස්ට්‍රීම් එක යන්නේ මගේ wall එකට. එතකොට ඒක තමයි මේ target Facebook page කියලා එකක් ඒගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ. ඉතින් මේකට ඔයා ක්ලික් කරොත් මෙතන එනවා my wall. ඒ කියන්නේ ඔයාගේ wall එකටද ඔයාගේ තියෙන news feed එකටද ඔයාගේ stream එක යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ page එකටද. මගේ pages දෙකක් තියෙනවා. ඉතින් මේක නම් මම භාවිතා කරන්නේ නැහැ. මේක තමයි මම භාවිතා කරන්නේ. ඉතින් මේ page එක ඔයාට දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ stream එක සම්පූර්ණ delivery වෙන්නේ ඔයාගේ ඒ page එකට. මතකතුව මෙතන මයි වෝල් කියන එක දෙන්න එපා. ඉතින් ඔයා page එකට දෙනවා නම් ඔයාගේ page එක මෙතනින් select කරලා page එකෙන් දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා stream එක ඔයා 8 hours plus ද සාමාන්‍ය ලංකාවේ නම් stream එකක් සාමාන්‍යයෙන් පැය 8ක් කරන්නේ නැහැ. කුඩම්ම අපි ගත්තොත් PUBG players ලගේ bans කව වගේ නම් පැය 8කට වඩා stream එක ගිනියනවා. සමහර ලාට එයා පැය 7ක් විතර stream ගිනින වෙලාවොත් තියෙනවා. ඉතින් ලංකාවේ නම් මම දැකගන්න stream කෙනෙක් පැය 8ක් විතර ගිනියනවා. කලාතුරකින් තමයි එහෙම ගෙනියලා තිබ්බොත් ඉතින් මම ගොඩක් දුරට මේක මම අන්ටික් කරනවා ඉතින් ඒක වැඩක් නැහැ. ඉතින් මේ දෙකම මම අන්ටික් කරනවා. ඉතින් මේ major content මේ sorry major broadcast කියන එක මේක දෙන්නේ මේ mixer කියනවාට මේ mix එකෙන් මේකවා mix එකෙන් මේ stream කරනවා නම් තමයි ඔයාලට මේක on කරන්න වෙන්නේ. ඉතින් මෙතන stream duration එක 8 hours තියෙනවා. ඉතින් මේක ඇක්ටිව් කරන්න ඕනේ නැහැ. වායක ඇක්ටිව් කරනවා නැති වාගේ කැමැත්ත. ඊට පස්සේ මෙතන තියෙනවා selected game or category. ඉතින් මෙතනදී තමයි ඔයා මොකද මොන game එකද ඔයා stream කරන්නේ. ඉතින් අපි PUBG Mobile කියන එක
ස්ට්‍රීම් කරනවා නම් PUBG මොබයිල් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ බ්‍රෝඩ්කාස්ට් ටයිටල් වලට මොන ටයිටල් එකක්ද පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා යූස් කරන මොන ටයිටල් එකද. ඉතින් මෙතන ඒ ටයිටල් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රෝඩ්කාස්ට් ඩිස්ක්‍රිප්ෂන්. අදෝර මෙතනදී ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඕන දේවල් ඔයාට මෙතනදී සම්පූර්ණ පේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ටයිප් කරලා එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ඕගනයිස් YouTube කෙනෙක් නම් ඉතින් ඔයා අනිවාර්යෙන් ඒක පේස් කරන්න පුළුවන් තැනක තියෙන්න පුළුවන්. ඔයා text document එකකට ටයිප් කරලා save කරගන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන මෙතන පේස් කරන්න විතරයි. හරි ඊට පස්සේ ඔයාට මෙතන පහලට ආවොත් මෙතන stream key එක දිනවා. ඉතින් මේක height මම show දෙන්නේ නැහැ. මේක height වෙලා තමයි තියෙන්නේ. මෙතන ingest URL එක තියෙනවා. ඉතින් ඔයාට මේ දෙක තමයි පූර්ණ වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ codec එක තියෙනවා. ඒ වගේම codec mods දෙකම තියෙනවා. මේ NVIDIA graphic card එක තියෙනවා නම් NVENC කියන option එක ඔයාලට මතක ඇති මගේ කලින් tutorials බලුවා නම් NVENC එකෙන් කරන්නේ ඔයාගේ graphic card එකේ processors use කරලා graphic card එකෙන් ඔයා stream කරන වෙලාවේ ඔයාගේ video එක ඒ time real time encode කරලා එහෙම නැත්නම් render කරලා ඔයාගේ YouTube එකට ඔය නැත්නම් අදාළ platform එකට stream එක delivery කරන එක. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාගේ ඔයා delivery කරන stream එකේ file size එක ගොඩක් අඩු වෙනවා. මොකද ඒක රෙන්ඩර් වෙලා යන නිසා. ඉතින් ඒක තමයි NVENC කරන්නේ. ඉතින් මේක දාලා තිබ්බොත් ඔයාගේ CPU එකෙන් තමයි යූස් වෙන්නේ. ඉතින් මෙතන ඔප්ෂන්ස් අපිට චූස් කරන්න බෑ. චූස් කරන්න පුළුවන් අපි යූස් කරන අපේ ස්ට්‍රීම් සොෆ්ට්වෙයාර් එක හරහා. ඒක මම ඊට පස්සේ කියලා දෙන්න. ඊට පස්සේ මේගොල්ලෝ bitrate recommend කරන්නේ ඔයා 1080p ස්ට්‍රීම් කරනවා නම් bitrate එක 3000ක් යූස් කරන්න කියලා. ඒතකොට 720p වලින් ස්ට්‍රීම් කරනවා නම් 1800ත් 3000ත් අතර bitrate එක යූස් කරන්න. මම නම් යූස් කරන්නේ 4000. ඉතින් ඔය ටික තමයි. ඊළඟට ඔයාලට ෂෙඩියුල් බ්‍රෝඩ්කාස්ට් කියන එක දුන්නොත් ඔයාලට ෂෙඩියුල් එකක් දාගන්න පුළුවන් thumbnail එකක් ඇඩ් කරලා. ඉතින් මම මේක දෙන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් දැන් ඔයාලට මේක ඔයාලට ෂෙඩියුල් කරගන්න ඕනේ නැත්නම් එහෙම ඉතින් මෙතන මේ ඔයාලට ඒ කියන්නේ ෂෙඩියුල් එක ටික් එක අයින් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මම කියලා දෙනවා මම මේක ඔටෝ ෆිල් දෙනවා. ඉතින් මගේ තියෙන විදියට මම සේව් කරගත්තේ විදියට මෙතන සේව් වෙලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ऑटो फिल के पास वागे ऑटोमेटिकल फिल वे ऐ थिंक लेसी अतम इट पास वाट तीन मेतन सेव ब्रॉडकास्ट इन्फो इट पास मेतन सेव ब्रॉडकास्ट इन्फो के अदी अभी देव හරි මෙතන සේව් වුණාට පස්සේ මෙතන වැටෙනවා වාගේ බ්‍රෝඩ්කාස්ට් ඉන්ෆෝ එක සේව්ඩ් සක්සස්ෆුලි කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ වා ස්ට්‍රීම් කරන සොෆ්ට්වෙයාර් එකට යන්න. ඊට පස්සේ මම කියන්න දැන් ස්ට්‍රීම් ලැබ් එකෙන් තමයි මම ස්ට්‍රීම් කරන්නේ. ඉතින් ස්ට්‍රීම් ලැබ් එකට ගිහිල්ලා ලෝඩ් වෙනවා බොයිස්. හරි ලෝඩ් වුණාට පස්සේ මෙතන වා සෙටින්ග්ස් වලට යන්න ඕනේ. සෙටින්ග්ස් වල තියෙනවා ස්ට්‍රීම් කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා කස්ටම් ස්ට්‍රීමින්ග් සර්වර්. ඉතින් මෙතන ඔයාලා දෙන්න ඕනේ ස්ට්‍රීමින් සර්විසස් නෙමෙයි කස්ටම් ස්ට්‍රීමින්ග් සර්වර්. ඊට පස්සේ ඔයාලට තියෙන ingest URL එක කොපි කරලා මෙතන UR කියන තැන paste කරනවා. ඊට පස්සේ ඔයාගේ stream key එක මෙතන show කරලා ඒක කොපි කරලා මෙතන paste කරනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන go live කියන එක දුන්නාට පස්සේ වා ඔටෝමැටිකලිම live එකට යනවා. මේ window එක close කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ මම කියන්නේ OBS එකේ same the OBS එකෙත් එකමයි. මෙතන සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙතන ස්ට්‍රීම් කියන එකට ගියා. ඊට පස්සේ මෙතන ingest URL කියන එක මෙතන පේස් කරා. ස්ට්‍රීම් කී එක මෙතන පේස් කරා. ඊට පස්සේ මෙතන තියා සර්විස්. ඉතින් මෙතන කස්ටම් දීලා තියෙනවා. ඉතින් කස්ටම් කියන්නේ ඔයාලට මෙතන කස්ටම් කියන එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන show all කියන එක දෙන්න. මෙතන ඊට පස්සේ නම් mob crush කියන platform එක මෙතන mob crush කියන එක දිනා. ඔයාලට මේක click කරලා එහෙම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් custom කියන URL එක පාවිච්චි කරලා URL එකේ ඒ මෙතඩේ platform එකෙන් යන්න. ඉතින් ඊට පස්සේ يعني මම දැන් කොහොම තමයි multi stream එකක් කරගන්නේ. ඉතින් ඊට පස්සේ වාගේ Facebook ඔයා දාලා තිබ්බොත් refresh එකේ Facebook එකටයි YouTube එකටයි ඔයා on on තිබ්බොත් මේ දෙකටම stream එක යනවා. ගොඩක් අය අහනවා මොකක්ද මේ account username මෙතන on එකක් තියෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ refresh එකේ platform එක මම ඔයාලට මෙන්නන්න refresh කියලා search කරෝ. तब मेतन अल्ला मे स्ट्रीम की मेघोलांगे तीना स्ट्रीम प्लाटफॉम मेगा मेघोलांगे तपे अब यूट्यूब फेसबुक आगे मेघोलांगे तीना स्ट्रीम करना पूरा प्लाटफॉम मेगा मे
ස්්‍රීමස් ලට් එකතකොට අපි දැංවලට මෙතන පේන ලයිව් ලයි් ගොඩක් කට්ටිය ලයිු. ඉතින් මේ අපි ස්ත්‍රීම් කරන එක මේ මෙතන පෙන්න්න ඕන්න මෙතන පෙන්න්න ඕන්න අපි මේක ඔන්නගේ තියගන්න ඕනවා වගේ අක මැදින වගේ ස්ත්‍රීම් එකතන පෙන්න්නට මේ වඩ පුලා ඔෝ් කරගන්න. එතකොට මෙතන මේ මික්ස ගැනවාට මේකින් වල් අයවරන විතර මේ ඔප්ෂන් එක පෙන්න්නන්නේ ගෝස්කරොත් ඔක්ෂ එක නැතුවයන දිං වාට පුළුවන් ඔයා කැමතින මේ ගොන්න එක තියනක් මැතින ඔ් එක තියන් ඇතිංග මන ඒගොන්න එක තියනවා ඉළඟ ප්‍රශ්න තමයි උගල ගොඩක් කට්ටයාවේ මේ මේක එකැන් බොප් ප්‍රශ් තෘ සහ මොක් නිමල්ට ස්ත්‍රීමක් කරකට වැඩිපුර ඩේට කැපෙනවාද එකැන් වගේ ස්ත්‍රීමකට වැඩිපුර ඩට කැපෙනවාද එම කිසිම ඩට කැපෙන් කැපිල්ලක් වෙන්නේ නෑ මෙතැනද වගේ ස්ත්‍රීම්ම එක ගොලගේ සර්වස් වලට අප්ලෝඩ් වෙලා ගොල්ල වාගේ ස්ත්‍රීම් එක ඒ පටෆෝම්ස් තුනටම ඩිලිවරි කරන කිසිම ඩට පමණක්වත් වැඩිපුර කැපෙන්නේ නැතුව ඉතිං වැඩ දී වාහුත ස්ත්‍රීම කරන්න ඕනේ සකට වගේ අපලෝඩ ස්පීඩි ගන්නවාගේ බිට්වෙට් හොඳර දාන්න ඕනේ ඉතින් වාට අපලෝඩ ස්පීඩිය ටෙස් කරගන්න බැරි නම් පයන්න ඕනේ ස්පීඩ් ටෙස්ට එකට ඩිස්පීටෙස්ට ගිහිල්ලා මේ ස්පීඩ් ටෙස්ට බයි ඕක්ලා ඉතින් මේක තමයි ගැරන්ටී කරලා තියෙන ගැරන් කරලා තියෙන ස්පීඩ් ටෙස්ට එක ඉතිංවට පුලුවන් මෙතනදී වාගේ ස්පීඩික ටෙස් කරගන්න කොහොමද වාගේ ස්පීඩ් එක කියලා ඉතින් ඊට පස්සේ ස්පීඩ ටෙස් කළ ඉවරුණාට පස්සේ වාගේ අප්ලෝඩ් ස්පීඩ් එක ටෙස්ට වෙනවා වගේ ඩවුන්ලෝඩ් එකෙන් පස්සේ ඉතින් මගේ සාමාන්‍යයෙන් 95ක් කියමු ඩවුන්ලෝඩ් එක ඩවුන්ලෝඩින් අතන වැදගත් වෙන්නේ නැහැ මෙතනදී වාගේ ස්ට්‍රීම් එකක් කරනකොට ඩවුන්ලෝඩ් එක වැදගත් වෙන්නේ නැහැ ඉතින් අප්ලෝඩ් එක 45ක් කියමුකෝ එතකොට මට බිට්වෙට් එක 40,000 වෙනකන් දාන්න පුළුවන් ඒ ලංකාව වෙන 40,000 තාල වැඩන්නේ ඉතින් උපරිම දැම්මොත් 8,000 තමයි බිට්වෙට් එක හොඳ ක්වොලිටි ඉතින් වාගේ ස්ට්‍රීම් එකට මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් 4,000 හෝ 4,500 දාන්න එහෙම නැත්නම් 2,500ත් උඩටම ප්‍රමාණවත් ස්ට්‍රීම් එකකට ඉතින් 2,500 ස්ට්‍රීම් කරනවා කියන්නේ සමහරට ක්වොලිටි නැති වෙන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ ලංකාවේ නම් ඉතින් ගොඩක් කට්ටිය පැකේජ් එක යූස් කරන්නේ YouTube පාවිච්චි කරන්න ඉතින් YouTube පැකේජ් එකේ සාමාන්‍යයෙන් ඕල් ගන්න 360p තමයි ක්වොලිටි එක ප්ලේ වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ කියන්නේ හොඳ ක්වොලිටි එකට ස්ට්‍රීම් කරත් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අඩු ක්වොලිටි එකට තමයි වාගේ ස්ට්‍රීම් එක. ඒක නිසා ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ බිට්වේට් එක 4000 හෝ 4500 දාලා ස්ට්‍රීම් එක කරන්න කියලා. ඉතින් ආද ටියුටෝරියල් එක මෙතනින් ඉවරයි. ඉතින් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ ස්ට්‍රීම් පිළිබඳව. අනිවාර්යයෙන්ම මම කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. ඒ වගේම මම කියලා දෙන්නම් වීඩියෝ එකකින් හරි කොහොම දේ දේවල් කරන්න කියලා. ඉතින් ස්ට්‍රීම්ස් ගැන හරි මොකක් හරි ගැන ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එනදි ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ට යන ගමන අතරතුර තමයි ඉන්නේ. එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් සෙට් වෙන්න මේ ඊව ඔන් ලයිව් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.